ഇന്റലിജൻസ് ഓഫീസർ കേടിക്കേത ഐ മേ മൈ വിൽ അപ്പ് സർജന കരണ്ട് අද වෙනතුරු වෙලෙ ගැටළු විසඳලා නැහැ ගැටළු උග්‍ර වෙලා තියෙන. අද උදෑසන 9ට පමණ ද්‍රවිඩ දේශපාලන පක්ෂ හතරේ මන්ත්‍රීවරුන් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට මෙම විරෝධතාව ආරම්භ කළා. ඔවුන් කියා සිටියේ මහවැලි පුරාවිද්‍යා වන සංරක්ෂණයේ මුවාවෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් හා සංස්කෘතිය ආක්‍රමණය කිරීම නතර කරන ලෙසයි. දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ සන්ධානය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම විරෝධතාවට එක්ව සිටියා. විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණි කිහිප දෙනෙකු ජංගම දුරකථන වලින් මන්ත්‍රීවරුන්ගේ දර්ශන පටිගත කිරීම නිසා ඇති වූයේ සංවාදාත්මක තත්වයක්. කවුරුද යුනිෆෝම් උත් නැවෙන්නේ මිල් පිටේ ඉන්න වීඩියෝ ගන්නේ? මේ පාර්ලිමේන්තුව මේක තමයි ප්‍රශ්නේ. ජනාධිපතිතුමාගේ ඔෆිස් එක ඉස්සරහම සිවිල් ඇඳන් ඇවිල්ලා මෙහෙන් 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 සිවිල් ඇඳුමින් ඇවිල්ලා වීඩියෝ කරනවා. This is the problem. දැන් අපි දැක්කා මේ යුනිෆෝම් එකක් පිටින් යුනිෆෝම් එකක්වත් නැහැ මොකොත් නැහැ රතුපාට ටී-ෂර්ට් එකක් දාගෙන ජනාධිපතිතුමාගේ ඔෆිස් එක ඉස්සරහම මෙහෙම ඇවිල්ලා මිනිස්සෙක් අපිව වීඩියෝ කරනවා නම් කොළඹින් පිට උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගේ අද තත්ත්වය හිතලා බලන්නකෝ. මීඩියාද? ඔයා මීඩියාද? කවුද එයා? මීඩියාද ඔයා? නෑ නේ. එහෙනම් ගයි පිටුර ගත්තේ. හා? නෑ මේ කාකි යනගෙන ඉන්නේ ඔයා සිකියුරිටි ෆෝසස් නේද? නෑ නෑ මිලිටරි. හා? ඔයා ඉන්ටෙලිජන්ස් ඔෆිස් එකේ ඉන්නේ නේද? ඇයි මෙහෙම ඇවිල්ලා අපි තර්ජන කරන්නේ? අපි ජනාධිපතිතුමාව හම්බෙන්න ආවේ ඔයාව හම්බෙන්න නෙමෙයි අපි ආවේ. අද වෙනතුරු වෙලෙ ගැටළු විසඳලා නැහැ ගැටළු උග්‍ර වෙලා තියෙන. ඉතින් අපි තවදුරටත් අපි මේක ඉවසන් ඉන්න බෑ. මහවැලි අධිකාරියෙන් අපේ හරක් ගාල් කරලා තියෙන හරක් ඇති කරන ඉඩම් බෙදලා දෙනවා අක්කර 3 5 බැගින් නැගිනිර ආණ්ඩුකාරතුමිය. ෆොරෙස්ට් එකට අයිති ඉඩම් කිරියල අවුරුදු 50ක් 60ක් තිස්සේ පොඩි වෙට කවුපි මුංගට හිටපු ඉඩම් අද ඇවිල්ලා එකවර ඕගොල්ලන් මෙතන නැගිටලා යන්න කියලා මේ මිනිස්සු අහක් කරනවා. ගරු රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මේ ස්පෙෂල් ගෙස්ට් ආරාධිත අමුත්තාරිලා ඉල්ලුවරලා වයිල්ඩ් ලයිෆ් එකට අයිති ඉඩම් මිනිස්සු 500 දෙනෙක්ට අක්කර 3 බැගින් බෙදලා දෙනවා. ඊට අමතරව අපි දැක්ක පෙරේද මන්නාරමේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ මන්ත්‍රී කෙනෙක් පුරාවිද්‍යාව දෙපාර්තමේන්තුවේ අයිති ගල් වගයක් ලොරි එක දාන් යනවා. ඉතින් ඒක පිළිගන්න බෑ. අපි ට්‍රේඩ් යූනියන් එකක්වත් නැත්නම් අපි මේ ශාඛා සමිතියක්වත් අපි මේ මරණාධාර සමිතියක්වත් නෙමෙයි. මෙතන ජනතා ඡන්දයෙන් තේරීපත් වෙච්ච මන්ත්‍රීවරු 13ක් ඉන්නවා. මේ මන්ත්‍රීවරු 13 දෙනාම ගත්ත ඡන්ද ටික එකතු කරොත් එමේ ලක්ෂ 15කට කිච්චර ඡන්ද තියෙනවා. අපි ජනතා ලක්ෂ 15කගේ නියෝජිතයෝ කියන එක ජනාධිපතිතුමයි මේ ලේකම්වරුයි මතක තියාගන්න ඕනේ. විරෝධතාවයේ අතරතුරදී ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකු පැමිණ මන්ත්‍රීවරුන් අග්‍රමන්ත්‍රීවරයා සමග සාකච්ඡාවකට කැඳවා ඇතැයි දැනුම් දුන්නා. අපේ ජනාධිපතිතුමා හම් වෙන්න පුළුවන් නම් හම් වෙමු නැත්නම් අපේ රට කරගෙන අපි යනවා ඉතින් අගමැතිතුමා දැනුත් කතා කරලා කිව්වේ තෙන්ට එන්න අර්ධයා මන්දිරේට එතන හම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ අගමැතිතුමා මෙම්බර් ෆේස්වල අගමැතිතුමා බලන් ඉන්නවා ඔයගොල්ලෝ නැත්නම් හම් වෙන්න වත් ඉවරයි මෙතන වෙලා ලොකෝ පාර ගන්න පස්සේ අපි කතා කරමු කාරකයි මම පයිඩේ පාසල අනතුරුව පෑය දෙකකට අධික කාලයක් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවේ නියැලුණු මන්ත්‍රීවරුන් පසුව විසිර ගියා. මේ අතර ජනාධිපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා හමු වී සංදේශයක් බහර දීමට මන්ත්‍රීවරුන් කිසිදු පෙර දැනුම් දීමක් සිදු කර නොමැති බවයි. මෙය ජිනීවා මානව හිමිකම් සමුළුවට රජයේ කිරිහි වැරදි අවබෝධයක් ලබා දීමට සැලසුම් සහගතව කිරීම කුමන්ත්‍රණයක් බව පැහැදිලියයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණා.